අයිබෝවන්, මීට කලින් මගේ වීඩියෝ එකක අටපිටි සහ ඕට්ස් පාවිච්චි කරලා පෑන්කේක් හදාගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම ලොකු පොඩි හැමෝටම ගොඩක් ආසාවෙන් රස බලන්න පුළුවන් විදිහේ හාල් පිටි වලින් හදාගන්න පෑන්කේක්ක් තමයි අද හදන්න යන්නේ. මෙන්න මේ දේවල් ටික තමයි අපිට පෑන්කේක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම කරන්න ඕනි බටර් මිල්ක් එක හදාගන්න එක. මීට කලින් වීඩියෝ කීපයකදීම බටර් මිල්ක් එක හදාගන්න විදිහ මම කියලා දීලා තියෙනවා. ඒ නිසා දැන් අපි හැමෝම දන්නවා බටර් මිල්ක් එක හදාගන්නේ කොහොමද කියලා. නැවුම් කිරි වලට දෙහි ඉස්ම ටික කලවම් කරගෙන මේක පැත්තකින් තියලා අපි අනෙක් දේවල් ලෑස්ති කරගමු. හාල් පිටි ටිකට මම බේකින් සෝඩා සහ ලුණු ටික කලවම් කරගන්නවා. මේ පිටි ටික පෙනීරයකින් හලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ විදිහට කලවම් කරගත්තාම ඇති. ඊළඟට වෙනම භාජනයකට මම බිත්තර දෙකක් දාගන්නවා. දිය කරගත් බටර් ටිකත් ඊළඟට එකතු කරගමු. එළවලු තෙල් උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. හැබැයි බටර් ටිකක් එකතු කරගත්තොත් මේකේ රස ගොඩක් වැඩි. ඒ නිසා තමයි මම බටර් එකතු කරගන්නේ. ඊළඟට වැනිලා ටිකක් දාගමු. සීනි ටිකත් මම මේකටම කලවම් කරගන්නවා. මම සීනි මේසෙහිදී දෙකක් එකතු කරගෙන තියෙනවා. ඔයාලට පැණි රස ටිකක් අඩුවෙන් ඕනි නම් සීනි ටිකක් අඩුවෙන් ගන්න. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගනිමු. කලින් හදාගත්ත බටර් මිල්ක් එක අපි දැන් මේකට කලවම් කරගමු. ඊළඟට පුළුවන් අපිට පිටි ටිකත් මේකට එකතු කරගන්න. සමහර වෙලාවට අපි එකතු කරගන්න බිත්තරවල බර අණුව, ඒ වගේම පිටි වර්ග අණුව ඔයාලට අවශ්‍ය වෙන කිරි ප්‍රමාණය ටිකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට බැට එක හදාගන්නකොට මේක උමනාට වැඩිය ඝනකම් වැඩි කියලා හිතුණොත් තව කිරි මේස හැඳක් හෝ දෙකක් එකතු කරගෙන මේ වගේ ඝනකමට බැට එක හදාගන්න. දැන් අපි මේක විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තියලා තමයි පෑන්කේක් හදන්න පටන් ගන්න ඕනේ. විනාඩි 15ක් ගියාට පස්සේ මම මේක හොඳට කලවම් කරගෙන මේ වගේ ජායකයකට මාරු කරගන්නවා. ලිපේ ගින්දර උමනාට වඩා වැඩි කරගන්න එපා. ටිකක් අඩු ගින්දරේ තමයි අපි පෑන්කේක් හදාගන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි හාල් පිලි මිශ්‍රණය හැම වෙලාවම භාජනයේ අඩියේ මිදෙනවා. ඒ නිසා අපි පෑන්කේක් මිශ්‍රණය පෑන් එකට දාන්න කලින් හොඳට හැඳකින් කලවම් කරගෙන ඉවර වෙලා තමයි පෑන් එකට දාන්න ඕනේ. අපි පෑන්කේක් බැටර් එක නියම විදිහට හදාගත්තා නම් පෑන් එකට දාගත්තට පස්සේ මේ වගේ පුංචි බුබුලු එන්න ඕනි. හාල් පිටි පෑන්කේක් එකේ මෙලෙක් ගතිය ඔන්න අනිත් පැත්ත හරවනකොටම ඔයාලට පේනවා ඇති. මේක එක පැත්තක් හොඳට දුඹුරු පාට වුණාට පස්සේ අපි අනිත් පැත්ත හරවගෙන ඉක්මනින්ම පෑන් එකෙන් ඉවත් කරගන්න ඕනි. ඔන්න ඔයාලට පේනවා ඇති පෑන්කේක් එකේ දෙපැත්තම ලස්සනට දුඹුරු පාටට ඇවිල්ලා තියෙනවා. අපිට කැමති දෙයක් එක්ක මේක රස බලන්න පුළුවන්. ඔයාලා දැනටමත් වෙනත් පිටි වර්ග පාවිච්චි කරලා පෑන්කේක් හදලා ඇති. හැබැයි මම හිතනවා මේ විදිහට හාල් පිටි පාවිච්චි කරලා පෑන්කේක් හදාගන්න එක නම් ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි කියලා.